गंग दिगी दूर दिगे पल्ले हाट ताम तिना इन इतर तिना ताम को मग इन मेतमा अपे गम मेहर इतना मे गमन पटांग कोहम हरी अभी रंबुकेवल अतिगे पहालट गया दुलाम हरियट तो रंबुकेवल गई केरवरी पटंगात्र पसे अभी कुरनेगल मेलियादीन गमटेन कंकम अभी वे दुवे दिगे पहालट गिये सामान्य किलोमीटर हया खतक इतने में रंबुकेवल गमे अंतिम हर सामान्य मुहद मट्ट मेदला अड़ी एक दस पांच एक इधर उस आपके इतना कुटे वो मेल याद किया ना वेल्ले आए थे ना कुटे उसा सामान्य मुहूर्त मार्टे में दिलाड़ी हाय सी यक्क आगे बैठने अभी दाला वाशे इन अड़ी दाह क पहाड़ कट बाहिना में ददरुवे तिक अभी तो गुड़ाक वास्तव में देवल हम बने पड़ो आंग ताम आपे गिहलने आपे कातांदर वितर यहाँलाती एक दिखे गल सिंधमी इधर मापार कितना मे आप गमे अलग गया मेलो रहा माल बहुत पूछ दिए अड़ी आया खाता कितर चाहिए बहुत पड़ी का भूम लसन तन हो लसन वागे कणंदा मिथन तेने अभी पीसवर मेवल अन्नीस मेवा ताम मुकुत कले अक्न तन कले हेमदागम वेस कलेट गिट्टल दीन कोई वे वेस कड़ापात यह मुनोत्ना एडे मीटा मार विना दिया साध्या है ना इतने बिल्ल कड़ा एडवेंचर पर्वत
එතන ගිහලා වෙල්ල කඩාගෙන ඇඩ්වෙන්චර් පාරක් දානවද? නැත්නම් පාඩුවේ අයින් ගිහලා වටෙන් යනවද? මං තෝරගත්ත දෙවෙනි එක. අයින් ගිහලා වටෙන් යන්න එතනින්. මෙතනින් යන්න බැලද? ඔහොම පුළුවන් දෙන්න. බෑනේ. මෙතන යන්න පුළුවන්. මට පීනන්නත් බෑ. තාම මේවා ඇත්තට පුරුදුත් නෑ. පටන් ගත්ත විතරනේ. ඊළඟ පාර ගියා. අදට වටෙන් ගියා. මේ තමයි අපිට හම්බුණ ලොකු පළවෙනි දියඇල ලොකු කියලා කියන්නේ ගොඩක් ලොකු එකක් නෙවෙයි සාමාන්‍යයෙන් අඩි 15ක් 20ක් විතර ටිකක් ලොකුයි මේක මේ ෆොටෝ එකේ පේන උඩට ලොකුයි මේ දියඇල සාමාන්‍ය දියඇලක තියෙන ලස්සන මේක තියෙන මුලට ගියොත් එහම අපිට මුලට යන්න බෑ මුල හරිය ටිකක් ගැඹුරු හේතුව මෙතන හර වතුර වැටලා වැටලා වලක් හැදලා තියෙන්නේ තව එකක් කියන්න ඕනේ මේ දියඇල ගාව ඒ මුලම හරිය චුට්ටක් ගැඹුරු වුණාට මොකද අපි දෙමින්න බලාගෙන නෙවෙයි අපි නාන්න ලැස්සෙල් නෙවෙයි ගියේ නැත්නම් අපිට එතන යන්න පුළුවන් මං හිතන්නේ මේ කැලේ නාන්න පුළුවන් මේ කැලේ මේක බලන්න දෙන කෙනෙක්ට නැත්නම් බලන්න දෙන පිරිසකට නාලා ඒ අවශ්‍ය කරන තෘප්තිය ගන්න පුළුවන් හැබැයි පරිසරය රකින්න ඕනේ තව එකක් තමයි මෙතන මඩ වෙලා තියෙන්නේ මොකද්ද හේතු දන්නවද හේතුව මොරංකන්ද හරිය හදනවා පාලමක් මොරංකන්ද පාලම එතකොට ඔය පාලම දැන් මාස ගානක් තිස්සේ හදනවා ඒකෙන් අරන් දාපු පාස් මඩ ඔක්කොම මේ දැදුරු වේදිකේ පල්ලෙහාට යනකම ඔය මීලියද්ද කියන පැත්තට යනකම්ම මඩ එකතු වෙලා තැන් තැන් වල හැම තැනම මඩ. එතකොට මේ වතුර බලන්න වැටෙන්නේ පිරිසිදු වතුර හැබැයි හැම තැනම මඩ. ඕක තමයි තින් අපේ සංවර්ධනයේ ප්‍රතිලාභ. තව කොච්චර කල් ඇද්ද නැ මේ මඩ ටික අයින් වෙන්න. නැත්තම් මෙතන කොයිතරම් ලස්සනට තියෙන්දද කියලා හිතා ගන්න අමාරුයි. දැන් අපිට පේන තනිකර මඩවලක් නේ. හැබැයි මේක මඩවලක් නන් නෙමෙයි. අර ඔය තියෙන මඩ ඔක්කොම අර පාලමෙන් ආපු මඩ. මේ තමයි අපිට හම්බුන ලස්සනම දියඇල්ල. දියඇලි දෙකක් විතර තමයි තියෙන්නේ මේකත් අඩි 10ක් 15ක් විතර උසයි. දියඇලි දෙකක් විතර තියෙන හැරෙම ලස්සන. අවුරුදු 100 ගානක් පරණ පුස්සර මේකට තමයි සබාදහම කියන්නේ බලන්න අහ යෝධ පුස්සර ඒක යෝධ කියන වචනයම කියන්නේ මොකද මේ අත්තක් විතරයි මට පේන මහ ලොකු මුලක් සමහර මේක අක්කර 5ක 6ක බෙදලා ඇත वतुरा तरह गाल पला
එක පොඩ්ඩක් හරි මගේ යන්න ත්‍රිසන හොඳටම ලිස්සන මේ ගල් ටික අපි යන්නේ මොන වගේ පාරකද කියලා පෙන්වන්න මෙතන ඉඳලා දෙකටම මේම පාරක් තමයි තියෙන්නේ हरीम लसनाई निक चित्र कार्टून गल कल पाटाई गस कोल पाटाई हितागंध में निक एत्र फिल्म मटन මේ ෆොටෝ ගන්න නම් මයිකාව කැමරාව ඈ වහිනව වහිනව දන්න මමත් මේ අත තමයි යන්නේ ඉස්සරෝ मेटिक गंड बैठ तो भीमता ही तन पुलों ने अभी दवाल टक ऐसे ही दाल लूटे खुद में लास्ट ना था Thank you.
සෑහෙන ලොකු අමාරුවක් වුණා අතනින් බෑ ගන්න. දැන් මේ හරිය බෑවුම් ගල් වැඩි. මේ දෙකත් එක හරිය අමාරු යන්න. මේ දෙක අතේ අරගෙන යන්න බෑ. එතකොට තව අමාරු. කරන්න දෙන්නේ තියෙන දාගෙන යනවා. සමහර තැන් තියෙනවා අපිට මේ බෑ ගන්න බෑ. ගල් උස වැඩි එක්ක ගල් ඉස්සනවා නැත්තම් ලොකු එකපාර නිකන් ලොකු ඇල්ලක් තියෙනවා. ඒ වගේ තැන් අපිට සමහරලාට මේ පොඩි දිය ඇල්ලක් තියෙනවා එතන අනිවාර්යයෙන්ම. මොකද ලොකු ගලක් ගාව ඒක අපිට රෙකෝඩ් කරගන්නවත් බැරි වුණා. දුරින් බලන්න විතරයි පුළුවන් වුණේ. මොකද රෙකෝඩ් කරගන්න ඇත්තටම සිහියක් නැහැ. හේතුව දැන් අපි කොහොම හරි උතනින් බහගන්නේ කොහොමද කියන එකනේ කල්පනා කර කර හිටියේ. ඉතින් ඒ වගේ සමහර තැන්වලදී අපිට සිද්ධ වුණා කැලෙන් යන්න. ඒ කියන්නේ බහගන්න බැරි තැන්වලදී. ඉතින් මට නම් තැන් දෙකක් විතර ඒ වගේ ඒ බහින්න බැරි තැන් කැලෙන් යන්න සිද්ධ වුණා. හේතුව මේ මං දාගෙන ගිය බෝඩ් දෙකට පින් සිද්ධ වෙන්න. හිතන්නේ අපි ගොඩක් දොඩ දැන් බැහැලා ඉවරයි. ඔක්කොම වීඩියෝ කරන්න හම්බුනේ 120ක්වත් වීඩියෝ කරේ නැහැ. ඒ වලින් අපි බලමු පුළුවන් තරම් දාන්න. වීඩියෝ කරන්න බෑ. මම දැන් දෙකකින් විතර වැටුණා. ඊට පස්සේ තව 10ක් කොලකින් විතර වැටෙන්න ගියා. මේ තමයි දැදුරුවේ. දැදුරුවේ ලස්සනම කෑල්ල. ලස්සනම කැලේ දැන් අපි පහු කරලා ඉන්නේ. ඉස්සරහට ලස්සනයි තමයි. තාම අපි අවලස්සන කැලේ තව වෙන අවලස්සනක් නැහැ ඉතින්. මොහොතේ වෙන්නකම් මේක ලස්සනක් තියෙන එක තරයි දෙක. මග දිගේ, දඟ දිගේ, ඔය දිගේ. මොනවද නැතින්? හිතාගන්න තරම පාරක් හදාගෙන යන්නේ යට වැඩියද මෙතන නම් යට වෙනවා අපිට නම් උසයි බලක් තියෙනවා මං කිව්වේ ඇත්තද දැන්නේ අතුරු කිව්වේ මේ
මේකත් හරිම ලස්සන දියඇල්ලක් මේකත් අඩි 15ක් 20ක් විතර උසයි ඒ වගේම තමයි සාමාන්‍ය ලොකු වතුර පාරකුත් වෙනවා ඒ වගේම ලොකුම දේ තමයි මෙතන හොඳට නාන්න පුළුවන් පිරිසකට නාන්න පුළුවන් පරිසරය නරඹන්න එන කෙනෙක්ට මෙතන මට නම් කියන්න වචන නැහැ පිස්සු හැදෙනවා ඒ තරම් ලස්සනයි හැබැයි අර පාලමේ මඩ හැම තැනම ඒ හින්දා දියඇල්ල ගාව මෙලෝ ලස්සනක් නැහැ වගේ තමයි පේන්නේ फोटो के बलते उच्चर मड़ते बिलत इतने गिहिला एतर बलत मारम रसन लघु ग्राहक थी ना मेक मार गम की पर्वत मेगदे अरे अमार मेक मे अभी तीन पिछुम तीन हेमावती तीन මේ තමයි අපිට ලොකුවටම හම්බුණ අන්තිම දියැල්ල. ඒ කියන්නේ මම ඔය විස්තර කළ දියැල්ල කියලා කියන ඒවා හැතරම කිව්වොත් එහෙම ගොඩක් ලොකුයි. කියන්නේ ඔය ෆොටෝ එකේ वीडियो के पेन वाड़ा सहन लुक इथि अरे लुकू पुतल की महालुकदी उठ सा बलंड हरिम लसन भूम सुंदर अत्यक्ति दीयी मेतन दीयी संकीर्ण दीयी कोटा स्कीपे लसन गलंगा तेना අතර මංගුණා කියුණා යහගන්න බැරුව ඒ කියන්නේ කොච්චර ට්‍රයි කරත් අපිට යන්න අමාරුයි දැන් අපි අතර මංගලා ගෙනවට පාරක් හම්බුනේ පාර සම්පූර්ණයෙන්ම වැහිලා ගිය පාරක් දැන් අපි මේ පාරේ යනවා අපිට මෙතනින් එහාට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ මොකද රෑ වෙන්න ගත්තා ටෝච් එකක් තිබ්බේ නැහැ ෆෝන් වල ටෝච් විතරයි තිබ්බේ ඉතින් බොහොම අමාරුවෙන් අපි ගියා පුළුවන් තරම් ඉස්සරහට පාර හොයාගෙන යන්න හැබැයි අපිට මුකුත් කරගන්න හම්බුනේ නැහැ අන්තිමට අපි ආපු පාරේ තැන් කීපයක් මතක තියාගත්තා ඕනේ වුණොත් එහෙම අපිට
මේ ටෙන්ට් එක ගහ ගන්න පුළුවන් වෙන තැන්. ඉතින් අපි අන්තිමට පුළුවන් උපරිම දුරක් ගිහිල්ලා ඊට පස්සේ ආයෙම යන්න බෑ එතනින් හැට පේන්නේ නැහැ සර්පියෝ ඉන්නවා හැමතැනම. ඊට පස්සේ සත්තු දිවියෝ අනිවාර්යෙන් ඉන්නවා මේකේ. ඉතින් ඒ නිසා අපි ආරක්ෂාව අපි හදාගන්න එපා. ඒ හින්දා අපි යන ගමන නවත්තලා ආයෙම චුට්ටක් පස්සට ඇවිල්ලා අපි උතන කූඩාරමක් ගහගත්තා. ඉතින් කූඩාරම ගහලා ඉවරලා පැයක් විතර පොඩ්ඩක් හාන්සි වෙලා ඉඳලා ඊට පස්සේ තමයි කෑම හදන්න පටන් ගත්තේ. අපි ඉතින් රොටි අනන්න පිටිහිම ලෑස්ති කරන් ආවා. ඉතින් අපි ඒ පිටි වලින් රොටි හදන්න පටන් ගත්තා. එතන ඉඳලා තමයි ආය අපිට වීඩියෝ කරන්න පුළුවන් උනේ. මම මෙන්න මේක දාලා කරකවනවා කරකවනවා. පරිප්පු මට පිටින් ගන්න වෙන්නේ පරිප්පු හොදන්නත් ඕනේ අම්ම මොකක්ද එකක් කරද්දි දැන් හිතනවානේ නෑ නෑ එන ඉස්සරහට වැඩේ හිතලා තමයි අනේ වැඩේ කරන්න ඔව් මෙහෙම යන්නේ උඩට එක දාන්න හලෝරි කැම ඕනක් පේන්න වඩින තුරා දුන් දාන පේන නියමෙට මේක අපි ඒ යන්න ගියා මේ පාරේ ඉවර වෙලා කැපිටිකල්ට යන්න හොයාගෙන යන්න බෑ කරවල වුණා මේ ඇලදිග යන්න බෑ ඊට පස්සේ දැන් ඇලදිග අපි ගොඩක් ආවා තප්පුඩු දොරක් තියෙන දැන් ඇත්තටම දැන් බහැල ඉවරයි වගේ ඊට පස්සේ අපි මේට පාරක් හම්බුණා මොකද 6 වෙනකොට කරවල එනවා අනික කැලේ හොන්තරම කරවලයි ඊට පස්සේ අපි කරේ 5
45ට වගේ කරවල වැටෙනකොට ටක් ගාලා පාරක් දැක්කා. පරණ පාරක්. ඒ පාරට ආවා. ඒ පාරට ඇවිල්ලා ඊට පස්සේ පාර දෙක අපි බැලුවා කැපිටි කියලා පැත්තට යයිද කියලා. ඒක මේ පාර සුද්ධ කරගෙන අපි ගියේ. හැබැයි දැන් මෙතනින් එහාට අපිට පාර සුද්ධ කරගෙන යන්නවත් පේන්නේ නැහැ. ඊට පස්සේ ආය පාර පොඩ්ඩක් පස්සට ඇවිල්ලා මෙතන හිටියා. කොහෙද දන්නේ නැහැ. වටේම කැලේ ඈත එහා පැත්තේ අර ඈත කන්දේ පාරක් යනවා මං හිතන්නේ. මොකද කුරුණෑගලට යන එක නෙවෙයි කැප්පෙටිගලට යන පාර අර එහා පැත්තේ කන්දෙන් යන බොක්කාල කැප්පෙටිගල පාර. අන්න අර ඈත පේන කන්දේ කොහෙර තැනකින් යනවා පාර. දැන් ඒ පාරට යන්නත් මෙතන ඉඳලා මං හිතන්නේ කිලෝමීටරක් විතර තියෙනවා කියන අපිට මේ කන්ද පෙරුණාට. බැහැලා මෙහෙම යනකොට තව කඳු අතරමැද පොඩි කඳු දෙකක් හරි එකක් හරි තියෙනවා. ඒතර කිලෝමීටරක් විතර තියෙනවා. ඒ නිසා අපි මේ පැත්තට යන්නේ නැතුව මෙතනින් මැප් එක බලුවට පස්සේ දැන් සිග්නල් තියෙනවා. මොකද දැන් අපි ටිකක් ඉට්ටු ගලන ඉන්නේ. නැත්තම් අර ඉස්සරහා ආපු කෑල්ලට සිග්නල් නැහැ මොකුත්. ෆෝන් එකවත් සිග්නල් නැහැ. බලා ගන්න විදියකුත් නැහැ. එන එක තමයි තිබ්බේ. මෙතනින් ටිකක් තව කිලෝමීටරක් නේ මීටර් 500ක් 700ක් ගියට පස්සේ පාර කෙලවරක් හම්බ වෙනවා. දැන් මේ මෙතනයි එතනයි අතර සම්බන්ධයක් නැහැ. දෙය සම්බන්ධයක් හොයාගෙන යන්න තමයි යන්නේ අපි. මේ ඊර ඌර මේක වටේ ඇවිල්ලා නටලා. හැබැයි ඒක ඌරෙක්වත් අපිට මොකුත් කරදරයක් කරන්නේ නැහැ. ඊට වඩා ඌර සෙට් එකක් නෙමෙයි මෙතන ඉන්නේ හින්දා. අපි එහෙනම් මේ කැලෑව ජනාවාස කරා. ওই පාර දිගේ තමයි අපි ආවේ. මේ හරියනම් හොඳයි. සමහර තැන් තියෙනවා ඉන්න බෑ මේ තනිකර ගස් වල. දැන් අපිට උතනින් එහා පැත්තට ගියාට පස්සේ තේම තමයි තියෙන්නේ. මේක නේ වීඩියෝ එකේ වල කොහෙද දාගන්න මට ඉඳන් ගන්න ආරම්භ. ඔන්න ඕක තමයි අපිට යන්න තියෙන පාර. පාරක් නෑ ඇත්තටම. ඉතින් මේ දැන් අපි දන්නවද වෙනවට මේක කොහෙට හරි පාර කපලා තියනවා කියලා. අපි ඒක කපපදන හොයන් තමයි යන්නේ. මේවා සුද්ධ කරගෙන යන්න අපි මේක කැල්ලෙන් ගියා. ගිහිල්ලා අපිට යන්න බැරි හින්දා රෑ කරවලේ පේන්නේ නැති හින්දා අපි ආයෙ පැරක් ආවා. මොකද සර්පයෝ ඉන්න පුළුවන්. පල්ලෙහ ඇලේ වතුර යන සද්ද ඇහෙනවා. මෙතනින් තමයි සද්ද ඇහෙන්නේ. මම හිතන්නේ එතනින් එහාට ආයෙ සද්ද ඇහෙන්න විදියක් නැහැ. එතනින් එහාට ඇලේ ඉවරයි. කියන්නේ ඇල නෙමෙයි මේ මේ ගඟ දැදුර ඔය 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 ඉවරයි. ඔය ඉවරයි කියලා ඔය අර ගල්ලස්සෙන් එන කෑල්ල ඉවර වෙනවා. මොකද වෙල පල්ලෙහ තියෙන්නේ. මොකද අපිට ඈතින් මං හිතන්නේ වෙලවල් පේනවා. අපි දැන් ඇවිල්ලා ඉවරයි ගඟ දිගේ පහළට. අන්තිම ටික අපිට යන්න බැරි වුණ හේතුව මේ රෑ වෙන නිසා අපිට දැන් ගඟේ කූඩාරම ගහගන්න තැනක් නැහැ අතට. ගහගන්න පුළුවන්. හැබැයි ගහගෙන මොකක් කරේ වෙලාව කූඩාරමත් එක්ක ගඟට පෙරලුනොත් එහෙම තව කෙලියක් එනවා. ඒ නිසා අපි අපේ වෙලාවට හම්බුණා මේ වගේ තැනක්. එහෙනම් දැන් අපි ආයෙම ගමන පටන් ගන්නත් යන්න. ඔන්නෝක තමයි පාරක් නැහැ. දැන් අපි පාරක් හොයන් යන්නේ. මෙතන කලින් පාරක් තිබිලා තියෙනවා. මේ අපි ඊයේ රෑ ගියපුවා. යායේ අපි ඊයේ රෑ ආපුවා. එතනින් ගිහිල්ලා වැඩේ කරන්න යන්න බෑ කියලා තේරෙච්ච හින්දා ආය හැරිලා ගියා. මේ පාර මං හිතන්නේ පාවිච්චි කරලා නැහැ. ওই පාරක් තියෙනවා. අපි මෙතනින් හැරුණේ නේ. අපි මේ ගහ ගාවෙන් එහාට ගියේ නැහැ. ඈ? නැහැ මේ ගහෙන් එහාට ගියේ නැහැ පුතේ. අන පාර තියෙනවා.
දැක්කේනෝනි මේ වෙල්ල ඇගෙන මේ හරියට කියන්නේ මීලියද්ද වෙල්ල ඇ කියලා ඒ වගේ තමයි මෙතන ඉඳලා රිදීකම පැත්තර එනකන් ලොකු වර්ග කිලෝමීටර් 10ක 20ක සමහරට 30ක ඒ වගේ ලොකු කැලලක් තියෙනවා කියන්නේ කිලෝමීටර් ගාණක් දිගට මේ කඳු වැටි යනවා මේ කඳු වැටි කෙලවරේ වගේ මීට කලින් තිබිලා තියෙනවා මේ දැන් ওই කෙලවරේ ආයම පොඩි කටක් වගේ වෙනවා මේ කඳු වැටි කටක් වගේ වෙනවා කියන්නේ වටෙන් ගිහිලා එකතු වෙනවා ඉස්සරහින් ගොඩක් කිට්ටු වෙනවා ඔය තැන්වල ඔය කිට්ටු වෙච්ච තැනේ එකතු වීමක් තිබිලා තියෙනවා මීට කලින් මෙතන කිරිමුහුද කියලා ලොකු ස්වභාවික ජලාශයක් තිබ්බලු ඉතින් දැනට අවුරුදු ගොඩ කාලයකට කලින් කියන්නේ මේක නිකන් ජනප්‍රවාදයක් විතර තමයි තියෙන්නේ දැනට ලොකු කාලයකට කලින් ඒ අර කඳු වැටි ඒ කැඩිලා ගිහිල්ලා ඔය ස්වභාවික ජලාශය සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියලු ඉතින් මේ ජලාශයක් මෙතන තියෙද්දි අර ඔය ඔරු බඳින්ද පාවිච්චි කරපු කොකු තියනවා කියලා කියනවා ලිහිණිගල කියන කන්දේ. එතකොට මේ කන්දට ලිහිණිගල කියලා කියන්න හේතුවත් ඔය ලිහිණියෝ ඒ වගේ වැහි ඒ වගේ මොකක් හරි සිද්ධියක් කියලා තමයි කියන්නේ. ඔය ඒකත් ඔය කිරිමුහුද කියන ස්වභාවික ජලාශයත් එක්ක සම්බන්ධයි කියලා තමයි කියන්නේ. ඉතින් ඊළඟ කාරණාව තමයි ඔය මීලියද්ද ඔය පැත්තේ තියෙන වෙල් වලට ඔය දදුරුවෙන් වතුර ගන්න බෑ. ඒකට හේතුව තමයි දදුරුව යටින් යන්නේ. ඒකත් ඔය කිරිමුහුදත් එක්ක සම්බන්ධ එකක් කියලා තමයි කියන්නේ. අපි වෙන වීඩියෝ එකකින් බලමු ඕක මොකක්ද කියලා. මේ තමයි පොල්ල වැටට හිටෙවුවා. එහෙනම් දැන් අපි යා. එහෙනම් අපි දැන් ගමනේ අන්තිමට ආවා. දැන් මේ පයින් යන ගමන් එන්නේ බස් එක තියෙන තැනට. කැප්පිටිගල හන්දියට.